ජීව මානු යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. අපි දේවාකට ඇරමු. උප්පත්ති 17:1. ආබ්‍රහම් 99 අවුරුදු වයසට පැමිණි කල ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට පෙනී, මම සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේය, මා ඉදිරියේ සිරිමින් සම්පූර්ණ වෙයන්න. ආමෙන්. මෙමෙට මාත්‍යක් උදා ගනිමු. දෙවියන් වහන්සේ ඉදිරියේ හැසිරෙමින් සම්පූර්ණ වීම, දෙවියන් වහන්සේ ඉදිරියේ හැසිරෙමින් සම්පූර්ණ වීම. ආමෙන්. ප්‍රමන්ත්‍ර අපි මෙටිකේම බැලුවේ ආබ්‍රහම් දෙවියන් වහන්සේට කීකරුණා ආකාර, ආබ්‍රහම් දෙවියන්ට දක්වව ඒ ප්‍රේමය, ආබ්‍රහම් දෙවියන් වහන්සේ ඉල්ලන දේ දෙන්ට කැමැත්ත ප්‍රකාශ කිරීම සහ ආබ්‍රහම්ගේ පූජා වීම, අපි මේ දේවල් තමයි බලමින් සිටියේ. දැන් ප්‍රේමන්තේ අද දවස අපි බලන්න යනවා එසේ ඒ ආබ්‍රහම් එවෙනි තැනකට පත්වෙන්න. ඒ කියන්නේ එවෙනි දැන් අපි ඉගෙන ගත්තා මේ කාරණාව, ආබ්‍රහම් එවෙනි උසස් මට්ටමකට පැමිණෙන්න අපි දකිනවා. දැන් මෙතනදී මේ 17:1 උප්පත්ති කියවන විට 99 අවුරුදේ වයසට පැමිණි කල, අවුරුදු 99ක් ගියාට පස්සේ දෙවියන් වහන්සේ උට පෙනී, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පෙනීලා කියලා, මම තමයි සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ. ආබ්‍රහම්, මම තමයි සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ, මා ඉදිරියේ ඇසිරෙමින් සම්පූර්ණ වෙන්න. දැන් අපි පසුගිය දවස්වල බැලුවේ ආබ්‍රහම්ගේ සම්පූර්ණ ජීවිතේ, ඒ සම්පූර්ණකම ඔහු දෙවියන් වහන්සේ ඉදිරිපිට ඔප්පු කළ ආකාරය, ඔහුගේ කීකරුකම, විශ්වාසවන්තකම, යටහත්කම, ප්‍රේමය, ඒ වගේ ස්වාමින් වහන්සේගේ ජීවිතේ ප්‍රමුඛස්ථානයේ දීම, ජීවිතේ වටිනාකම දෙවියන් වහන්සේ පමණයි, වෙන දෙයක් ඔහුගේ ජීවිතේ නැහැ කියනවාද ඔප්පු කරව, කැපීමකට සහ පූජාවකට ලක්ුණා වූ ආබ්‍රහම් එවැනි සම්පූර්ණකමකට පැමිණෙන ආකාරය. දැන් නමුත් එවැනි සම්පූර්ණ ජීවිතයක් ගත කරන්නට ඔහුට අවුරුදු 99ක් ගිහිලා තියෙනවා. අවුරුදු 99ක්. දැන් මේ වචනේ කියනකොට අවුරුදු 75දී ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ පොරොන්දුවක් දෙනවා, මම ඔබට දරුවෙක් දෙනවා. ඔබට දරුවෙක් දෙනවා. දැන් අවුරුදු 75 ඉඳලා අවුරුදු 99දී අවුරුදු 24ක් ගිහිල්ලා තිනවා පොරොන්දු අරගෙන. අවුරුදු 24ක්. දවස් 24ක්වත් මාස 24ක්වත් නෙමෙයි, අවුරුදු 24ක් ගත වෙලා තිනවා පොරොන්දු ඉෂ්ට කරලා නැහැ තාම. ඒතර දෙවියන් වහන්සේ මොකද කරන්නේ? දෙවියන් වහන්සේලා තවත් බලයින්ට බෑ. මේ පොරොන්දු ඉෂ්ට කරන්න දෙවියන්ට අත්‍යවශ්‍යයි. මතක තියාගන්න මෙතනදී අපිට දැනගන්න ඕන එකම දේ තමයි දෙවියන් වහන්සේ පොරොන්දු කරාට පස්සේ උන්වහන්සේ ඒක කල්දදා ඉන්න කැමති නැහැ. උන්වහන්සේ ඒකට ඉක්මනට ඉෂ්ට කරන්න උන්වහන්සේ ඕනකමක් තියෙනවා. උන්වහන්සේට තවත් අවුරුදු 24ක් බලයින්ට බෑ. දෙවියන් වහන්සේ මොකද කරන්නේ? අවුරුදු 99 ඔහුට ප්‍රකාශලා කියනවා, ඔබ මම සෞර ප්‍රාක්‍ම දෙවියන් වහන්සේ මායිද හැසිරීම සම්පූර්ණ වෙන්න. එනම් අවුරුදු 24ක් ගිහිල්ලත් මේ පොරොන්දු අරගෙන අවුරුදු 24ක් ගිහිල්ලත් ඒ පොරොන්දුව ඉෂ්ට වෙන්නව ආකාරයට දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහුගේ ජීවිතේ අපි දකින්නේ මොකක්ද? එතකොට අසම්පූර්ණකමක්, කොතරකාර ජීවිත අඩුපාඩුවක්, කොතරකාර තියෙන දුර්වලකමක්. ඔක ඇදහිල්ල තුළ වෙන්න පුළුවන්, කැපීම තුළ වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේ දක්වන ප්‍රේමය තුළ වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටින බලාපොරොත්තු වේ සම්බන්ධකම් යම් කිසි දෙයක් වෙන්න පුළුවන්. කොතරක අඩුපාඩුවක් තියලා තියෙනවා. අන්න උන්වහන්සේ කියන සම්පූර්ණයන් මා ඉදිරියට, මම සර්ව පරාක්‍රම දෙනවා මා ඉදිරිය හැසිරලා සම්පූර්ණ වෙන්න. ද අපි බැලුවොත් උප්පත්ති 5:22 ඒනොක් දෙවියන් වහන්සේ සමග හැසිරුණා කියලා කියනවා. ඒනොක් හැසිරුණා, අවුරුදු 300ක් හැසිරුණා. ඒ අවුරුදු 300 තුළ දෙවියන් වහන්සේ හැසිරීම නිසා ඔහු උන්වහන්සේ පණ පිටින් මෙසෙව්වා කියලා අපි කියනවා. ඊට පස්සේ අපි දකිනවා නෝවා ගැන උප්පත්ති 6:9 බැලුවොත් එම නෝවා දෙවියන් වහන්සේ සමග හැසිරුණා කියලා කියනවා. මේ හැසිරුණා කියලා කියන්නේ මේ ඒක පුදුමාකාර සම්බන්ධකමක්, පුරුෂයෙක් සහ භාර්යාවක් හැසිරීමක් ගැන කතා කරනවා. මේ පුරුෂයාගේ බහ මේ ළමයා නැත්තම් මේ කාන්තාව ආවල් පුරුෂයා සමග හැසිරුණා. ඒ කියන්නේ සම්බන්ධකමක් පවත්වලා තියෙන. හැසිරුණා කියන්නේ නිකන් කතා බස් කරා කියන එක නෙවෙයි, සම්බන්ධකමක්. ඒ හැසිරුණා කියන වචනේ ගැප්ගෙන තිබෙනව රහස තමයි සම්බන්ධකමක්, කිට්ටු සම්බන්ධකමක්, ශාරීරික සම්බන්ධකමක් තැබුවා කියන එක තමයි ඒ වචනේ හැසිරුණා කියන එකේ ගැප්ගෙන තිබෙන්නේ. එතකොට දැන් මේ හැසිරුණ මා ඉදිරිපිට හැසිරෙන්න ඒනෝ හැසිරුණා නෝ හැසිරුණා දෙවියන් සමග
මේ හැසිරීම පෙන්වන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ සමග අති සමීප වූ සම්බන්ධතාවයක්. අති බලවත් කිට්ටු සම්බන්ධකමක්. ඒක තමයි මේ කතා කරන්නේ. එතකොට ආබ්‍රහම් ජීවිතේ අන්නේ අඩුව තිබුණා. ඒ වෙන්නේ කිට්ටු සම්බන්ධකමක්. ඒ නිසා දෙවියන් වහන්සේගේ පොරොන්දු 75 ලැබුවට අවුරුදු 99 වල පොරොන්දු ඉෂ්ට වෙලා නැහැ. අවුරුදු 24 ගිහිල්ලා පොරොන්දු දීලා ඒ උන්වහන්සේ තවත් මේ පොරොන්දු ඉෂ්ට කර බලයන්ට බෑ. උන්වහන්සේගේ මායිමේ හැසිරලා සම්පූර්ණ වෙනවා. ආබ්‍රහම් මේක ඇසුවාම ඔව් බැලුවා. මම මෙච්චර කාලයක් දෙවියන් වහන්සේ කියලා දන්නවා. දෙවියන් වහන්සේට යාඥා කළා තියෙනවා. ආ දෙවියන් වහන්සේ ගැන මම බොහෝ වර්ණනා කළා තියෙනවා. උන්වහන්සේට නමස්කාර කළා තියෙනවා. එතකොට දෙවියන් වහන්සේ මට පෞද්ගලික කතා කළා තියෙනවා. පොරොන්දු දීලා තියෙනවා. එහෙනම් මොකක්ද මේ? අන්න ඔහාන්න ගත්තා. ඒ වචනේ ඇහුවම ඇසුරෙන්ඩ ඇසුරෙන්ට මේකිට වැදගත්. ආබ්‍රහම් මේ අවුරුදු දෙක හෙව්වා. මොකද්ද මගේ අඩුව? ඒ අඩුව හරියට උඩට පෙඩෙන්ඩ ඇති. ඔව් මට දෙවියන්ගේ කිට්ට සම්බන්ධතාවයක් හරියට සම්බන්ධ වෙලා නැහැ මම. ඒ නිසා ඔව් ඒ අවුරුදු දෙක හදාගත්තා. අපි දක්වන අවුරුදු 100 වෙනකොට ඔව් දරුවා ඊසක්ව ලබා ගන්න ආකාරය. මේ ගීතා වැදගත්. දෙවියන් වහන්සේ ඔබට සහ මට බයිබලේ ඕනතරම් පොරොන්දු දී තිබෙනවා. අද මේ පොරොන්දු සමහරට අපට අපේ ජීවිතය අපිට ලබා ගන්නට බැරි වී තිබෙන්නේ. ඒ පොරොන්දු අප කර ඉෂ්ට වෙන්න පුළුවන් විදියට දෙවියන් වහන්සේ සමඟ කිට්ටු සම්බන්ධකමක් දුබනතිරපි හරි හැසිරීමක් අපේ ජීවිතේ නැතිවා වෙන්න පුළුවන්. එනිසා ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ තවත් බලයින්ට බෑ. ආබ්‍රහම්ගෙන තවත් බලයින්ට බෑ. මේ පොරොන්දු ඉෂ්ට කළ යුතුයි. එනිසා කියන මා ඉදිරි හැසිරෙන්න. ඔයා මා ඉදිරි හැසිරලා සම්පූර්ණ වෙන්න. උන්වහන්සේ මොකද්ද කියන්නේ? මහා ඉදිරි හැසිරීමෙන් සම්පූර්ණ වෙන්න. සම්පූර්ණ වීමක් නිකන් හැසිරුණට වැඩක් නෑ. සම්පූර්ණ හැසිරීම සම්පූර්ණ වෙන්න ඕනේ. හැසිරීම තුළ සම්පූර්ණකමක්. ඒ හැසිරීමේ සම්බන්ධය සම්පූර්ණකමක් තිබෙන්න අවශ්‍යයි. එනිසා මෙතන අපි දකින ආබ්‍රහම් මේ පණිවිඩ උන්වහන්සේ ලැබුවාම ඔව් ඒ හැසිරීම හදාගත්තා. දෙවනත් ඉදිරි හැසිරීම තුළ සම්පූර්ණත්වයට පැමිණුණා. ඒ හැසිරීමේ සම්පූර්ණත්වයට ආවම ඔවුන්ට දෙවියන් වහන්සේ කියූ විදිහට පොරොන්දිෂ්ඨ වෙන දරුවා ලබා දෙනවා. දෙවියන් ඊසාක්ව ලබා දෙනවා. ඒලේ කැසිරුණා අවුරුදු 300ක්. ඊට පස්සේ දෙවියන් වහන්සේ එනකොට පණ පිටින් ඔසවනවා. ප්‍රේමවන්තෙනි අපේ ජීවිත අපි කොහොමද උන්වහන්සේට කැසිරලා තියෙන්නේ? පොඩ්ඩ බලන්න. සමහර කට්ට උන්වහන්සේට කැසිරෙන්නේ යාඥා රැසීම තුළ විතරයි. ඊට පස්සේ ඒගොල්ලෝ හැසිරෙන වෙන වෙන විදියකට ඔබේ ජීවිතයේ යේසුස් වහන්සේ පිළිගත්ත දවසේට අද දවස දක්වා බලන්න ඔබ කොහොමද හැසිරෙන්නේ කියලා මේ ජීවිතේ ඔබ සම්පූර්ණකමින් සම්පූර්ණ වෙන්න ඕනකමක් ඔබට තිබුණාද දෙවනත් ඉදිරිය හැසිරෙමින්? අද මේ වචනේ ආදිබ තීරණයක් කරගන්න. ඕ මමත් අද දේව පොරොන්දු ලබන්න පුළුවන් විදියට මගේ ජීවිතේ දෙවනත්ටක හැසිරීමලා දෙවනත් ඉදිරිය හැසිරිලා මම හැසිරීමේ සම්පූර්ණත්වයට පැමිණිලා මා වෙනුවෙන් බයිබලයේ කියatlas සියලු පොරොන්දුම අත්පත් කරගන්නවා කියනවා. ඒකාන්ත අදහස සහ සිටිවිල්ල ඇති කරගෙන මේ වචනට සවන් දෙන ඔබ ඒ තීරණට ආවොත් මම හිතන එක ඉතා අනර්ග දෙයක් අද දවසේදී. මේ තමයි විශ්වාස කරන ඔබ කී කරලා අද දවසේ ඔබගේ අඩුපාඩු හොයාගෙන ඔබ හැසිරීම සම්පූර්ණ කරන්න ඔබ වෑයම් කරයි කියලා අපි ආඥා කරමු. ප්‍රේමන්ත දෙවනත් මේ වචනේ සංස්කෘති කරමු. ඒ වචනේ අනුව ආබ්‍රහම්ට ස්වාමිනේ බහන්ත කතා කරමින් හැසිරීමෙන් සම්පූර්ණ වෙන කියලා කිව්ව ආකාරයෙන් ඔබ වහන්සේ වචන අපට කතා කළ බැවින් අපට තබ ඉදිරි හැසිරීමෙන් අපගේ හැසිරීම සම්පූර්ණත්වයට පමුණවා ගන්න බහන්ත උපකාර කළ මැනව. වචන වලට ආශිර්වාදම කරන ඊළඟ සංසගේ නාමෙන් ආමෙන්.